අද මුළු රටේම ජනතා ජනගහනය ගත්තොත් 2 කෝටි 20 ලක්ෂයක් වෙන මේ ජනගහනය. ඔබතුමන්ලගේ මහ බැංකු වාර්තාවම කියනවා 142ක් ජනතාව ඉන්නේ දවසකට ඩොලර් 2කට වඩා අඩු ආදායම් ලබන තත්ත්වයේ කියලා. ඒ කියන්නේ දවසකට රුපියල් 350 400ක් හොයාගන්න බැරි අය 85 ලක්ෂයක් මේ රටේ තාම දුක් විඳිනවා. අන්ත දුප්පත් තත්ත්වයට රටේ ජනතාව බහුතරයක් පත් වෙලා තියෙන්නේ. මේ වැරදි ආර්ථික ක්‍රමය නිසා. හැබැයි රටේ බහුතරයක් සාතිසේ බහුතරයක් ඒ තමන්ගේ දෛනික ජීවත් වීම සඳහා වෙච්ච ආදායම් හොයාගන්න බැරි තත්ත්වයක ඉඳද්දී අනිත් පැත්තට කෝටි ප්‍රකෝටි ගණන් කළු සල්ලි විවිධ තැන්වල ජාවාරමේ යෙදෙනු. ඒක තමයි ඊයේ පෙරේදා අද මේ ආන්දෝලනයට ලක් වෙලා තියෙන පැන්ඩෝරා ඒ ලේඛනවල ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ පැන්ඩෝරා ලේඛන පිළිබඳව මේ පළවෙනි අවස්ථාව නෙමෙයි. ඉතින් ඒ පිළිබඳව ඔවුන් ඔය වාර්තාවට අනුව කියනවා මේ ගිණුම් පටන් ගත්තේ 1991 කියලා. ලෝකේ තියෙනවා දූපත් කීපයක් බදු අය කරන්නේ නැති දූපත් ජර්සි දූපතේ ආරම්භ කරපු මේ රොසටි කියන සමාගම. ඒ සමාගමේ නිල ලියාපදිංචි අයිතිය තියෙන කාටද? ඒක තියෙන්නේ නිරුපම රාජපක්ෂට, තිරු නඩේෂන්ටද? මේ දෙන්න හවුලේ ආරම්භ කරපු ගිණුමක්ද? ඒක රටට හෙළිදරව් කරන කාණ්ඩුවේ වගකීමක්. විද්‍යාමරපාලගේ නම තිබුණා. ඒ පිළිබඳව පහුගිය ආණ්ඩුව කිසිවක් හොය බැලුවේ නැහැ, පරීක්ෂණ කරේ නැහැ. විද්‍යාමරපාල ඕස්ට්‍රේලියාවට පැනලා එතනින් කතාව ඉවරයි. ඉතින් එවැනි අය ගොඩක් ඉන්නවා. අද මේ කුප්‍රකට ලේඛනයේ පිළිබඳව මේ නම් තිබීම පිළිබඳව ආණ්ඩුව ජනතාව දැනුවත් කිරීමක් කළ යුතු වෙනවා. මේක පුද්ගලික ගිණුමක් කියලා මගහැරලා ඉන්න බෑ. අද චෝදනාවක් තියෙනවා. ඉතින් මේ ගිණුම කොයි විදිහෙද පවත්ව ගන්න? 91 ඉඳලා පවත්වගෙන ගියා නම් මේකට කොහොමද මුදල් ගියේ? 2006 තමයි මේ පිළිබඳ විශේෂයෙන්ම මුදල් විසුද්ධිකරණය පිළිබඳ මනි ලොන්ඩරින් පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ. එතනින් පස්සේ මේකට මුදල් ගිහිල්ලා තියෙනවද? මනි ලොන්ඩරින් ඇක්ට් එක සම්මත වුණාට පස්සේ 2006න් පස්සේ මේ දක්වා වෙච්ච කාලය තුල මේ කියන කුප්‍රකට ගිණුමට සල්ලි ගිහිල්ලා තියෙනවද? කොච්චර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද? කොයි ආකාරයෙන්ද ගියේ? ඒව හෙළිදරව් කරලා නැත්තේයි ඒ ගිණුම් වාර්තා පිළිබඳව ලංකාවේ ඒ අදාළ විග්‍රහණ වාර්තා ඉදිරිපත් කළා නැත්තේයි ඒව පිළිබඳ ආණ්ඩු ස්ථාවරයේ මොකද්ද? ඒ විතරක් නෙමෙයි මේ ගිණුම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සම්බන්ධයි කියලා චෝදනාවක් තියෙනවා. ඒකෝර දේශපාලනඥ රිජුම සම්බන්ධ වෙලා තියෙනවා. එවැනි අයථා ගනුදෙනුවක් සිද්ධ වුණා නම් අපේ රටේ මහා පරිමාණ සල්ලි ප්‍රමාණයක් පිටට ගියේ කොහොමද? ඒ පිළිබඳව 91 ඉඳලම සිද්ධ වුණා නම් පහුගිය ආණ්ඩු සියල්ලම नीत्यानुकूल